ගෝලීය COVID-19 වෛරසය හමුවේ මේ වන විට අසල්වැසි ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ඉන්දියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවටද ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවට සෞඛ්‍යංශය අනතුරු අඟවාසිරිනවා. විදේශවල සිට පැමිණෙන අයගෙන් මේ රෝගය අපේ රටතුළට ඇතුළු වීමට හැකියාව තියෙනවා වගේම අපි දන්නවා අපේ දීවර ප්‍රජාව ගැඹුරු මුහුදේදී සමහර වෙලාවට විදේශවල සිට පැමිණෙන විදේශීය දීවර යාත්‍රා සමග සම්බන්ධතා පවත්වන්න පුළුවන් විශේෂයෙන්ම ඉන්දියාවේ සිට පැමිණෙන දීවර යාත්‍රා සමග සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් ඒ තුලින් ඒ දීවර ප්‍රජාව තුළ කොවිඩ් 19 ආසාදිත වී හිටියොත් ඉතාමත්ම පහසුවෙන් අපේ දීවර ප්‍රජාවට එය වැළඳිලා ඒ තුලින් අපේ රටතුළට නැවත වතාවක් මේ රෝගය ඇතුල් වෙන්න පුළුවන් අපි දන්නවා ඉන්දියාවේ මේ වෛරසයේ තවත් ප්‍රභේදයක් තියෙනවා ඒ ප්‍රභේදය උනත් අපේ රටතුළට ඇතුල් වීමේ අවදානම තියෙනවා ඒ නිසා ඉතාමත්ම වැදගත් තමුන් රෝගියෙක් බවට පත්වීම ඒ වගේම ඒ රෝගිය නැවතත් තමුන්ගේ පවුලට ගෙනීම වළක්වීම සඳහා මේ දීවර ප්‍රජාව ගැඹුරු මුහුදේදී විදේශවල සිට පැමිණෙන දීවර බෝට්ටු වෙනත් ඒ ප්‍රජාව සමග මිශ්‍ර වීම ඒ සම්පූර්ණයෙන්ම නවතා දැමීම ඉතාමත්ම වැදගත් ඒ සමාජ වගකීමක් විදිහට සලකලා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ දමිළ මහාවිද්‍යාලයේ ඉගෙනුම් කටයුතු සිදු කරන තවත් ගුරුවරියකට හා සිසුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ආරක්ෂක නිලධාරියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම බැංකු ශාඛාවේ කළමනාකාරවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සොයා නිරෝධායනය සඳහා යොමු කර එම බැංකු ශාඛාව අද දින සිට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. කෑගල්ල නගරයේ පිහිටි වෛද්‍ය රසායනාගාරයක සේවිකාවක් කොවිඩ් රෝගියෙකු බවට තහවුරු වීම හේතුවෙන් එහි සේවය කළ තවත් සේවිකාවන් දෙදෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශනතකමින් රමුක්කන ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 15 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව පවුල් 50කට අයත් පුද්ගලයින් පිරිසක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පළ කළේ මෙවන් අදහසක්. ඇත්තටම අපිට වාර්තා වෙන මරණ රෝහල්ගත වීමට කලින් මියෑම් අවස්ථා ගණනාවක් අපිට වාර්තා වෙනවා පහුගිය දින කීපෙම. රෝහල් තුල පවතින දාරිතාවය සහ රෝහල් ගත කරවීම සඳහා ප්‍රවාහන සම්පත් සීමිතයි. මේ සියල්ලම සීමිත නිසා ඉදිරියේදී රෝගීන් තවදුරටත් වැඩි වුණොත් මේ තත්ත්වය තීව්‍ර වෙන්න පුළුවන්. ඉතාම කනගාටුදායක විදිහට නිවෙස් තුල සහ රෝහල් ප්‍රවාහනය කරන අතරතුර මහමග මේ වගේ රෝගීන් ආසාදයෙන් මිය යෑමේ හැකියාව තියෙනවා. මේ යන විදිහට අපි ඉදිරියට ගියොත් ඉදිරි දින කීපයේ අපිට ඉතාමත්ම භයානක සහ අවදානම් රටක් තමයි ඉතුරු වෙන්නේ. සෞඛ්‍ය සේවාවේ සහ රටේ ධාරිතාව ඉක්මවා ගියොත් අපි ඉන්දියාවක් වීම වැළැක්වීමට කිසිසේත් හැකියාවක් නැහැ. පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සැලකිල්ලට අරගෙන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය විසින් ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතයේ මේ තෙවන රැල්ල ආශ්‍රිතව PCR ධාරිතාවේ වැඩි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. දැනට දිනකට PCR පරීක්ෂණ 20,000ක් පමණ ශ්‍රී ලංකාවේ සිදු වෙනවා. නමුත් මේ තෙවැනි රැල්ලේ තීව්‍රතාවය සමගම ප්‍රමාණය මදි බව අපි වටහාගෙන තිබෙනවා. ඒ නිසා අවශ්‍ය අනෙකුත් උපකරණ සහ පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. පසුගිය දිනවල අධික ලෙස රෝගීන් වාර්තා වීමත් සමගම රෝහල් ඇඳන්වල යම් අඩුපාඩුවක් තිබුණු බව රටේ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වුණා. එම වාර්තා සැලකිල්ලට අරගෙන රටේ ඇඳන් ප්‍රමාණය දැනට පවතින 14,455ක සීමාව ඉඳලා තවත් 3,000කින් ඉදිරි දින 2-3 ඇතුළත වැඩි කරන්නට කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය විශේෂ කටයුතු රාශියක් කරමින් සිටිනවා. එෙහිදී එම ධාරිතාවය වැඩි කරනවා වගේම ලංකාවේ මෙම කොවිඩ් රෝගීන්ට අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුවෙන් ළඟාවීම පිණිසත් අදාළ සේවාවන් කඩිනමින් ලබා දීම පිණිසත් විශේෂිත දුරකථන අංකයක් ලබා දීලා තිබෙනවා. ඒ 1906 කියන දුරකථන අංකය ඒ යටතේදී දැනටමත් PCR පරීක්ෂණයෙන් රෝගියෙකු බව ඔප්පු වෙලා දැනට රෝහලකට ඇතුළත් වීම අපහසුව සිටින කවුරු හරි ඉන්නවා නම් 1906 කියන දුරකථන අංකය හරහා අදාළ සම්බන්ධීකරණ කටයුතු කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි දිනත් දෙකත් ඇතුළත ලංකාවේ සිටින සෑම රෝගියෙකුටම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත නිශ්චිතව ළඟාවී අදාළ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා කියන කාරණය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.